ආගමන කාලයේ දෙවන සතිය බදාදා පළමෝන කියවීම යෙසායා හතලසවන පරිච්චේදේ පිසි පහේ සිට තිස්සක දක්වා ශ්‍රෂුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුටද එතුමන්ට සමානන් කිසිවෙෙක් සිටින්නේද අහස දෙස බලන්න ඔබට පෙනෙන ග්‍රහතාරකා මෙැව්වේ කවරෙක්ද හමුදාවන් මෙන් ඒවා ගෙනයන්නේ ඒවායේ ගණන් දැන සිටින්නේ නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිදාානෝය. එතුමන්ගේ බලය මහත්කමනිසාද එතුමන්ගේ ශක්තිය බලවත්කම නිසාද එයින් එකක්වත් නැති නොවේ. අහෝ ඊස්ට්‍රායිල් සෙනගෙන අහෝ ජාහොප්ගේ සෙනගෙන සමිධානෝ ඔබේ දුක් නොදන්නා සේක කියාත් ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියා ඔබ මැසිවිලි කියන්නේ මන්ද සමිදුන් සදාතන දෙවිඳුන් බවත් සකළ ලෝකයා මැවූ බවත් එතුමන්ට වෙහෙස මහන්සි නොදනෙන බවත් එතුමන්ගේ ප්‍රඥාව අචිින්තය බවත් ඔබ දන්නේ නැද්ද අසානැද්ද එතුමානෝ කලාන්ත වනායට ශක්තියත් බෙලෙහිනිියන්ට ශාවයක් දෙන සේක තරුණයෝ පවා දුබලවෙති යෝනයෝ පවා වෙහෙස වී වැටති එහෙත් සමිදුන් සරණයන්නෝ සිය සවි අලුත් කරන්න ෝය රාජාලීන් මෙන් පියාපත් විදහයන්නෝය ඕ දුවන්නෝය එහෙත් විහෙස නොවන්නෝය ඇවිදින්නෝය එහත් කලාන්ත නොවන්නෝය දේවාකේසය දිවියන් වහන්සේට ස්තෝත්‍රවේවා ශුවිශේෂය මත්තව් එකොස්ණ පරිචේදය විෂ අටේසිට තිය දක්වා වෙහෙසවන බරවසුල්ලන සියල්ලෙෙනි මාවෙත එන්න මම ඔබට සහනිය දෙමි මා ගුණවත් මුරදු නිහතමානි කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනිය ලැබනු ඇත මාගේ වියගහ පහසුිය මාගේ බරද සැහැල්ලුිය සුවිශේෂවාක්කේ සේය ක්‍රිස්්තුුනී ඔබට ප්‍රසංසාවේවා.